සංකලන අපේ රූපවාහිනී පරම්පරාව තමන් තමන්ගේම අතීතයේ සිරකරුවේ ගුණවන් අතීතය හුදෙක් එක් පාඩමක් පමණි ඒ ජීවිතාන්තයේ දක්වා සිට දඩුවමක් නොවේ අබ්දුල් කලාම් මහතාගේ මෙම කීමනත් සමග අද ආරම්භ කිරීමට සූදානම් වන්නේ අපේ රූපවාහිනී පරම්පරාව යන තේමාව ආදර්ශ කොටගත් සංකලන වැඩසටහනයි ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක් අද දිනේදී සංකලන වැඩසටහන තුළ සියලු මෙහෙයවීම් කටයුතු සිදු කරන්නේ රාජගිරිය හේවා විතරණ මහාවිද්‍යාලයේ අපි විසින් රාජගිරිය හේවා විතරණ මහාවිද්‍යාලයේ නියෝජනය කරමින් අද ඔබේ ආලින්දයට පැමිණෙන මම සිත්මිණි මාධ්‍ය ඒකකයේ සෙනුර වීරසේකර ඔව් සෙනුර ලර්න් ටීවී ආයතනයේ සංකලන වැඩසටහනට සම්බන්ධ වෙන්න අද අපිට අවස්ථාව ලැබිලා තියෙනවා අපි මේක පුළු පුලා බලන් ඉඳපු අවස්ථාවක් සජීවී වැඩසටහනක් වෙන්නේ කොහොමද කියලා අපි දැනගෙන හිටියට ඒක ප්‍රායෝගිකව අත්විඳලා තිබුණේ නැහැ ඉතින් අද අපිට ඒක ප්‍රායෝගිකව අත්විඳින්න අවස්ථාව ලැබිලා තියෙනවා අද මේ සංකලන වැඩසටහනේ නිෂ්පාදනය මෙහෙයවීම කැමරාකරණ වේශ නිරූපණ ආදී සියලු අංශ මෙහෙයවන්න රාජගිරිය හේවා විතරණ විද්‍යාලයේ සිත්මිණි මාධ්‍ය ඒකකයේ අපි සූදානම් වෙලා ඉන්නවා ඒ වගේම තමයි දේවුමිනි තවත් එක් සුවිශේෂී කාරණාවක් තියෙනවා රාජගිරිය හේවා විතරණයන්ටම ආවේනික විශේෂාංග කිහිපයකින් අද අපේ ප්‍රේක්ෂකයන් සතුටු කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා ඔව් මනාෂා අපි යමු අපේ අතීතයට වසරේ 125ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන හේවා විතරණේ ඉදිවන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ නිර්මාතෘත්වයෙන් කිත දහම රට පුරා පැතිරුණු යුගයක සිංහල බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටීමටයි ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හේවා විතරණ ස්වභාෂා බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ආරම්භ කරන්නේ ඒත් මොනාෂා මේ වෙනකොට සිංහල දෙමළ මුස්ලිම් කිසිදු ભેදයකින් තොරව දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නට තරම් හේවා විතරණය සමත් වෙලා තියෙනවා ඔව් දේවුනි හේවා විතරණයට මේ වෙනකොට වසර 125 ඉතින් මේ වසර 125 තුල සිදුවෙත හරි ලස්සන ඉතිහාස කතාවක් තියෙනවා හේවා විතරණේ නමුත් මේ ඉතිහාස කතාවට ජීවමානව සාක්ෂි දරන්න කවුරුත් නැහැ නමුත් අපි හිතනවා ඒ පාසල මැද විරාජමානව බැබලෙනේ සියඹලා වෘක්ෂය තවමත් ඒ සුන්දර අතීතයට හොඳින් සාක්ෂි දරනවා කියලා. ඔව් සිනර. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හේවා විතරණය නිර්මාණය කිරීමත් සමගම එතුමා හේවා විතරණය පිළිබඳ දවල් රෑ නොනිදා සිහින දැක්කා. ඒ හේවා විතරණේ දියුණුව ගැන හේවා විතරණ දරුවන්ගේ අනාගතය ගැන. ඔය දන්නවද මොනවාද දෙයක්? අපේ පාසලට හේවා විතරණේ කියන නම කොහොමද ලැබුණේ කියලා අපි ඊළඟ අංගයෙන් ඒ ගැන කතා කරනවා ඒත් මට හිතුණා චුට්ටක් මේ ගැන කතා කරන්න එතුමාගේ පියාගේ නම ඩොන් කරෝලිස් හේවා විතරණ මව මල්ලිකා හේවා විතරණ අනකාරික ධර්මපාලතුමාගේ ගිහි නාමය වුණේ ඩොන් ඩේවිඩ් හේවා විතරණ ඉතින් එතුමාගේ පෙළපත් නාමයෙන් ඉදි වුණු රට එකම පාසල හේවා විතරණ මහාවිද්‍යාලය. ඔව් අනිවාර්යෙන්ම දෙවුමිනි. ඒ වගේම තමයි ධර්මපාලතුමාගේ එහින හැබෑ කරන්න නුගේගොඩ කොට්ටාෂේ එකම තාක්ෂණික පීඨය රාජගිරිය හේවා විතරණ සතුව දිනනවා. ඉතින් මෙම පීඨය හෙට ලෝකයට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ වගේ අපේ ප්‍රේක්ෂකයෝ දන්නේ නැති කතා ගොඩක් එක්ක මේ හොරාව රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු ඔබ මම නොදන්න සියඹල ගහ විතරක් ගන්න වසර 125 ක අතීතේ බලන්න. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ නිර්මාතෘත්වයේ රාජගිරිය හේවා විතරණ මහාවිද්‍යාලය ආරම්භ වන්නේ වර්ෂ 1898 දීය. හේවා විතරණ විදුමව මේ වසරේදී සමරන්නේ සිය 125 වන ජන්මදිනයයි. ලංකාව ඉංග්‍රීසියන්ගේ යටත් විජිතයක් පැවති ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකදී ධර්මපාලතුමන් විසින් හේවා විතරණේ ආරම්භ කරනු ලැබීය. එහි අරමුණු වූයේ සිංහල බෞද්ධ දරුවන්ට අහිමි වී ගිය සෝභාෂා බෞද්ධ අධ්‍යාපනය නැවත නගා සිටුවීමයි. මිෂනාරී විසින් කිතු දහම ව්‍යාප්ත කිරීමට
රටපුරා කතෝලික පාසල් ආරම්භ කරමින් යන ගමනේදී රාජගිරිය ප්‍රදේශයේද කතෝලික පාසලක් ආරම්භ කිරීමට උත්සාහ දැරීය. ඒ බව දැනගත් ධර්මපාලතුමා ප්‍රදේශයේ දරු දැරියන් 12 දෙනෙකු එකතු කර ගනිමින් කට්ට කුමංජල් ගසක් යට තාවකාලිකව ඉදිකරන ලද පොල් අතු මඩුවක ලන්තෑරු මද්ද දල්වාගෙන රැයක් පහන් වන තුරුම දරුවන්ට අකුරු උගන්වා හේවා විතරණ සබාෂා බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ආරම්භ කළ බව විද්‍යාලයේ ඉතිහාසයේ සඳහන්ය. එයින් නොනැවතුණු ධර්මපාලතුමා ලංකාවේ ප්‍රථම පේෂ කර්ම විද්‍යාලයේද මේ බිමේ ස්ථාපිත කරනු ලැබීය. ඒ ජීවිතේ දිනා ගන්නට නම් අකුරු ඉගැන්වීමෙන් පමණක් නොනැවති දරුවන්ට පාසල් වියේ සිටම දෑතේ කර්මාන්තයක්ද පුරු කර යුතු යන ධර්මපාල චින්තනයට අනුවයි. කලෙක මහගම සේකරයන් TM ජයරත්නයන් වැනි සෞන්දර්යවේදීන් ගුරු භූමිකාවට පණ පෙවූ හේවා විතරණය පුරා වසර 125ක් මුළුල්ලේ රාජගිරිය ප්‍රදේශයේ දරු දැරියන්ගේ නැණ නුවණ පාදනුවත් සිදු කළ මෙහෙවර අනුපමේය වූවකි. එකී දිගු ඉතිහාසය සියසින් දුටු යමෙක් වෙත්නම් ඒ පාසල මැද අදද විරාජමාන වැජඹෙන සුවිසල් සියඹලා වෘක්ෂයයි. සාඩම්බර ඉතිහාසයක ජීවමාන සාක්ෂිය වන ඇයට සිය හඬ අවදි කර හැකිනම් හේවා විතරණියේ ඉතිහාස කතාව ඇය අපට මෙසේ මුමුණනු ඇත. කිමද ළමයෝ පුදුමයෙන් ඔබ මා දෙසට නෙත් යොමන්නේ හෙලන්නද බිම ඉදුණු කරලක් පුංචි දිව රස කරන්නේ අහා පුදුමයි හැකිද ඔබ හට දොඩන්නට මෙලසින්නේ කියන්නකෝ මට මේ විදු බිමේ කවදද ඔබ උපන්නේ මතකේ නෑ උපන් දවසක් ඒත් මා දෙස බලන්නේ හුඟක් පැරණි විශාලයි මා ඇයිද දරුවෝ අහන්නේ මේ බිමේ ඒ අතීතේ මහ ගොඩක් දේවල් වෙන්නැති අසනු ඍසි වෙමි කියනු කැමතිද ඒ අතීතය අරුමැති ඔන්න එහෙනම් අසනු පුත ඒ අතීතය හරි සුන්දරයි උතුම් දම්පල් සමිදු බීකර ඔබේ විදු මව්පින් බරයි කිතු දහම රට පුරා පැතිරුණු යටත් යුගයක හෙළ දිවේ බොදුනු දරුවන් වෙනුවෙනුයි මේ විදු පියස මෙහි ඉදිවුනේ පුංචි පොල් අතු මඩුවකයි මෙහි පළමු කටයුතු ඇරඹුණේ සමුදු දම්පල් පවුලේ අයගෙනි ඔබේ විදු මව් හැඩවුණේ දොන් කරෝලිස් මුදලි ඇතුළුව පවුලේ දම්පල් නෑසියන් එකින් එක ගොඩ නැගිලි හැදුවා මේ බිමට හරි ආදරෙන් අසා තිබෙනවා සමිදු දම්පල් කලක් මේ බිම සිටි වගක් දුටුවාද ඔබ ඔහු මේ බිම හිඳ කළ කීව යම් කිසි දෙයක් අපොයි දරුවෝ ඔබත් මේ දැන් අහන්නේ මොන වාද මන්ද නිවස තිබුණේ එතුමාගේ මේ එහෙම මේ ඇස් දෙකෙන් වින්දා දෙයත් බඳ හරි ගාම්බීරෙන් එතුමා බේබිම ඇවිද ගිය හැටි අදත් මතකයි එහෙම ඇවිදින ගමන් එතුමා සිතු පැතු හැටි සිහල බොදු දන තම උපන් බිම නිවට යන්සේ සිටුනු දැකලා වරෙව් නැගිටියු බේරගනියා
ගව් උපන් බිමලේ කෝපවීලා කෑගැසූ හැටි අභීතව රට රකින්නට සිය දිවිය දීලා මගේ මේ අතු පතර තවමත් රැඳී ඇත සිය නදක් වීලා එදා රට දය රකින්නට පෙරමුණට ගිය තව විරුපුතුන් මගේ මේ විදු බිමට ආවග අසා ඇත හරි දැයි කියන් මේරි ෆොස්ට මිලට ගෙන දුන් බිමේ ඉදි වූ විදුමව විවර කෙරුවේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි නොබියව පළමු විදුහල්පති වුණේ වලි සිංහ මැතිදුයි පිනැතිව සමිදු දම්පල් සේම ඔවුනුත් මහාවිරුවෝ හෙළදිව සිහිනයක් දුටු වාළු දම්පල් තුමා අප ගැන නිතා නොනිදා කියන්න කොසිය බලා යාළුවේ ඒ මතක මත කයිද මන්දා එතුමාගේ සෙවනැල්ල විල සින්දිවාරෑ දෙක හිටිය හන්දා මම් මිසක වෙන කවුරු දන්නේද ඒ මතක ඇත සිතෙහි රන්දා ඔළුව විතරක් හදාගත් තට හෙටක් නුඹලට නොමැති හන්දා දෑතේ වැඩකුත් උගන්නන්නට එතුමා දිවරෑ වෙහෙස වින්දා රෙදි පිළිද වඩු වැඩද ඉදිකොළ මැහුම් ගෙතුමන් ආදි අත්කම් දෑතේ හයියට ඉගැන්නුවා එයයි නුඹලට දුන්නුවත්කා වරෙක අගමැති ගාන්දිත් මෙහි පැමිණ දැකගෙන ඒ සමත්කම් අගය කෙරුවා එදා දරුවෝ රෙදිවියා පෙන්නුව දස්කම් අගෙයි කදිමයි සියඹලා යාළුවේ නුඹගේ මතකය ඒ අතීතේ තවත් මොනවද සිදු වුනේ කියනුව මට ජෝන් කොතලාවෙලයි මුල්ගල් තැබුවේ මේ ශාලාවට ඔලිව ගුණ තිලකයන් පැපැමින එය පැවරුවේ සිසුනට මහින්දෝදය පවර දෙන්නට එදා ජනපති ආවිට කලා සිහිපත් මැතිදු කන්නංගරද මෙහි සපැමිණි වග සේකරගේ සිතුවම්ද කවිහා නාට්‍යද මේ බිමේ මනරම් ටීඑම්ගේ සංගීතයට මුසු වී ඇසිනි සුන්දරද කෙතරම් ස්වර්ණතිලකා හදා සේකර දරුවෝ සමගින් පෑවරැඟුමන් මිදු බිමේ ඉතිහාසයයි පුත දැනගනුව මේ බිමේ අභිමන් අහා කෙතරම් පිම්බරයි දැයි මගේ විදුමව් කීව කියමන් දැනුයි තේරුම් ගියේ මාහට සියඹලා යාළුවේ මනරම් දැස පාදා නැනගුණෙන් යුතු සිය දහස් ගණනක ගෙදරුවන් ඔබේ විදුමව් වැජබුණා උන් පානු දැක දැකනේක විකුම නුඹට බාරයි රැගෙන යන්නට හෙට දිනට මේ බිමේ අභිමන් රැකගනින් පුත විදුමවුන් ඔබේ වීර දම්පල් හිමිගේ නාමෙන් රැකගනින් පුත විදුමවුන් ඔබේ වීර දම්පල් හිමිගේ නාමෙන් නුඹට බාරයි රැගෙන යන්නට හෙට දිනට මේ බිමේ අභිමන් එහෙයි රැකගමි දැස්සසේ මගේ විදුමවුන් මට වාසනාවන් ගිහින් එන්නම් සියඹලා යාළුවේ ඔබ හට ආයුබෝවන් ගිහින් එන්නම් සියඹලා යාළුවේ ඔබ හට ආයුබෝවන් යන්න අවසර සියඹලා යාළුවේ ඔබ හට ආයුබෝවන් සංකල්න
අපේ රූපවාහිනී පරම්පරාව. SD කාඩ් මගින් සාමාන්‍ය පෙළ විභාගයේ ජය ගන්න ස්ටඩි බඩිය අධ්‍යාපනික කටලය. දිවයිනේ ප්‍රථම වරට SD කාඩ් මගින් සාමාන්‍ය පෙළ විභාගයේ ජය ගන්නට ස්ටඩි බඩි අධ්‍යාපනික කටයුතු. Hello children. Adjectives can be used in two ways. Adjectives 10 11 ශ්‍රේණි වල විෂය නිර්දේශයට අනුව රජයේ පාසල් වල ගුරුවරුන් විසින් මෙහෙවන වීඩියෝ 2000කට අධික පාඩම් මාලාවක් වසර 3ක පුනරීක්ෂණ පාඩම් මාලාවක් මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අත්වැලක් සැපයීමට 2500කට අධික පෙරහුරු ප්‍රශ්න වලින් සමන්විත වැඩපොත් දෙකක් මේ සමග නොමිලේ. මේ සඳහා 3G, 4G data, Wi-Fi හෝ කිසිදු අන්තර්ජාල පහසුකමක් අවශ්‍ය නොවේ. සංකලන අපේ රූපවාහිනී පරම්පරාව පිරිසිදුම ලෝහ නිපද වෙන්නේ උෂ්ණතම උදුනේ. ඊටාම දීප්තිමත් අකුණු නික්මෙන්නේ අඳුරුම කුණාටුවෙන්. සාමාන්‍ය විපත්ති හා කැළඹිලි පවත්නා සෑම කාලයක්ම ශ්‍රේෂ්ඨ චින්තකයන් නිපදවීමෙහිලා සමත්ය. ඒ වගේ ශ්‍රී ලංකාවේ අඳුරු කාලයකදී නිර්මාණය වුණු ශ්‍රේෂ්ඨ චරිතයක් තමයි අනගාരിക ධර්මපාලතුමා කියන්නේ. ඒ අනගාരിക ධර්මපාලතුමාගේ චින්තනයෙන් බිදා ඔබ හා බෙදා ගන්නයි අද අපේ මේ සූදානම. අනගාരിക ධර්මපාලතුමා. අනගාരിക ධර්මපාලතුමාව ගොඩක් අය හඳුනාගන්නේ ආගම්වාදියෙක් ජාතිවාදියෙක් විදියට. එයයි කියලා කිව්වොත් එතුමා ඉන්දියාවේ බුද්ධ ගයාව බේරා ගැනීමටත් ශ්‍රී ලංකාවේ සිංහල ජාතියේ උන්නතියටත් කරපු සේවාව නිසා තමයි එතුමාව ඒ විදියට හඳුනගන්නේ. හැබැයි එතනින් එහාට ගිහින් වසර ගණනක් මුළුල්ලේ දේශයක් ජාතියක් අවදි කරන්න ධර්මපාලතුමා නගපු හඬ ඇතුලේ සංගවිත්ත දර්ශනය බොහෝ අය දන්නේ නැහැ. ඒ අතිවිශිෂ්ට චින්තනය අද සමාජයට ගල්පගන්නේ කොහොමද කියන එකයි අද අපේ සාකච්ඡාවේ මාතෘකාව වෙන්නේ. ධර්මපාලතුමා නැවත කියවමු. එහෙමත් නැත්නම් ධර්මපාල චින්තනයට පණපොවමු. එහෙනම් අපේ මේ වෑයම ඒ ධර්මපාලතුමාගේ චින්තනයේ සමාජගත නොවු කොටස සමාජගත කරන්නයි. මොනාෂා? ඔව් සර්. අනගාരിക ධර්මපාලතුමා සුප්‍රකට වෙළඳ ව්‍යාපාරිකයෙක් වූ ඩොන් කරෝලිස් හේවා විතරණ මුදලිතුමාටත් මල්ලිකා හේවා විතරණ ළමා තැනිටත් දාව ඩොන් ඩේවිඩ් හේවා විතරණ කුමරා වර්ෂ 1864 සැප්තැම්බර් මාස 17 වන දින උපත ලැබුවා. සාඩම්බර වෙළඳ ව්‍යාපාරිකයෙක් වෙන්න තිබුණු අවස්ථාවට පයින් ගහපු එතුමා ලාබාල අවධියේදීම
අනගාരിക වෘත්තයට පිවිසෙනවා. ඒ කියන්නේ සෙනුර වයස අවුරුදු 21 කදී පමණ. ඉතින් මේ කාලයේදී ලංකාව සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් වෙලා තිබුණේ. ඉතින් සිංහලයන්ට තමන් උපන් බිමේම නිවට නියාලුව දිවිගෙවන්න සිද්ධ වුණා. ඉතින් මේ අඳුරු යුගයේදී අනගාരിക ධර්මපාලතුමා ස්වදේශිකයන් එම තත්වයෙන් මුදව ගන්න රට පුරා සංචාරය කරමින් දේශනා පැවැත්වුවා. ඒ වගේම තමයි පුවත්පත්වලට ලිපි සපයමින් එතුමාගේ මුළු කාලයම මේ සඳහා වැය කරා. ඉතින් ඒ වගේම තමයි සෙනුර අපි කියන්න ඕනේ අනගාരിക ධර්මපාලතුමා කියන්නේ ලංකාවට පමණක් සීමා වන පුද්ගලයෙක් නෙමෙයි. ඉන්දියාවේ බුද්ධගය බේරගන්න වගේම නිර්මල බුදුදහම ලොව පුරා පතුරවන්න ආසියාතික හා යුරෝපීය රටවල සංචාරය කරමින් පුවත්පත්වල ලිපි සපයමින් දේශනා පවත්වමින් තමන්ගේ මුළු ජීවිත කාලයම මේ සඳහා කැප කරා. එහෙම නේද කාරින්ද? ඔව් මනාෂා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනේදී ධර්මපාලතුමාගේ චින්තනයෙන් අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව කියන්නේ හැමදාම සංවර්ධනයේ වෙමින් පවතින රටක්. කොහොමද මේ රට සංවර්ධනය කරන්නේ? ඒකට ධර්මපාලතුමා සතුව ඉතා වටිනා පිළිතුරක් තිබ්බා. එතුමාගේ මූලික දැක්ම වුණේ ශිල්ප හා ශාස්ත්‍ර කියන දෙකම හැම දරුවෙකුටම උගන්වන්න ඕනේ කියලා. ඉතින් ඒක වචනයකට විතරක් සීමා කරන්නේ නැතුව ඒක ක්‍රියාවෙනුත් එතුමා ඔප්පු කරලා පෙන්නුවා. ඒකට හොඳම උදාහරණය තමයි මොනාෂා රාජගිරිය හේවා විතරණ විද්‍යාලය. අපේ පාසලේ ඔයා දන්නවද වර්ෂ 1906 දී ලංකාවේ ප්‍රථම පේෂකර්ම විද්‍යාලය ආරම්භ වෙන්නේ අපේ පාසලේ. ඉතින් ඒ එහෙම ආරම්භ කරන්නේ ඒ ධර්මපාලතුමාගේ දැක්ම යථාර්ථයක් බවට පත් කරමින්. ඉතින් මොනාෂා ඔව් ඒ වගේම තමයි අපි ලංකාව පැත්තෙන් ගත්තොත් කර්මාන්ත සංවර්ධනයට වගේම පුද්ගල සංවර්ධනයටත් අනගාരിക ධර්මපාලතුමාගෙන් සරිතෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. හික්මිය යුතු තැන නොහික්මීමත් නොහික්මිය යුතු තැන හික්මීමත් පිරිහීමේ ලකුණු බව සලකන්න අනගාരിക ධර්මපාලතුමාගේ චින්තනයෙන් බිඳක් තමයි ඒ. ඉතින් කවින්ද ඔයාම කියන විනයක් නැති තැන කොහොමද හොඳ සමාජයක් ගොඩනැගෙන්නේ? මේක ධර්මපාලතුමාට ගොඩ පැන නැගුණු වටිනා ප්‍රශ්නයක් වුණා. ඉතින් එතුමා වචනයට පමණක් සීමා නොවි ක්‍රියාවෙන්ද හැමදේම කරලා පෙන්නුවා. එහෙම නේද සරුර? ඔව්. ධර්මපාලතුමා පුද්ගලයාගේ චරිතය සංවර්ධනය කරගන්න හරි වටිනා අදහස් කිහිපයක්ම ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ වටිනා අදහස් වලින් කිහිපයක් අපි බලමු. කුසීත ගතිය දුරලා නිදහස් ජීවිතයක යෙදෙනු. ධර්මපාලතුමා මේ කියපු දේ එදාට විතරක් නෙමෙයි. ඒ අතීතයටත් මේ වර්තමාන සමාජයටත් අනාගත සමාජයටත් ඊට ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන් දෙයක් තමයි එදා ඒ කිව්වේ. කුසීතකම කියන්නේ මොකද්ද? කුසීතකම කියන්නේ කම්මැලිකම. කම්මැලිකම තියාගෙන කවදාවත් කෙනෙක්ට බෑ, පුද්ගලෙක්ට බෑ හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්න. හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්න බෑ කියන්නේ ඌට කොහොමත්ම බෑ හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න. ඒ වගේම තමයි ධර්මපාලතුමා කියපු තව දෙයක්, ධාර්මිකව මුදල් උපයා සැපසේ ජීවත් වීමට උත්සාහ කරනු මෙන්ම තමා වෙනුවෙන් මුදල් උපයන්නට කිසිවෙකුත් බැඳී නැති බවද සිතන්න. තනිව ඉපදිලා තනිව මැරෙන අපිට අතරමැදදී කිසිවෙකුත් නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා හොඳ නරක දේ තෝරගෙන යහපත් දේවල් කරලා මුදල් උපයන්න සහ තමාට අවශ්‍ය දේවල් සපය ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ධර්මපාලතුමා කියලා තියෙන තව දෙයක් තමයි අනුන්ට කරදරයක් නොවි හැසිරෙන්න. දැන් සමාජින් බොහෝ දෙනෙක් අනුන්ට හිංසාව පීඩාවක් කරලා අනුන්ව පාගල තමයි තමන් උඩට යන්න බලන්නේ. ඉතින් එහෙම සමාජයක් නැතුව එදා ධර්මපාලතුමා කිව්වා වගේ මේ සමාජය තිබ්බනම් අද මේ සමාජය ලස්සන සුන්දර ආදරණීය තෝතැන්නක් වෙන්න තිබ්බා. කවින්ද හොසනුර ධාර්මිකව මුදල් උපයන්නේ කොහොමද? ඒකට ධර්මපාලතුමා සතුව ඉතා වටිනා වැඩපිළිවෙලක් තිබ්බා. එතුමා දියුණු රටවල සංචාරය කරලා ඒ රටවල තියෙන කර්මාන්ත නරඹලා ඒ රටවල තියෙන දැනුම ඒ කර්මාන්තවල තියෙන දැනුම අපේ ලංකාවේ සිංහලෙන්ට දෙන්න කටයුතු කරනවා. එංගලන්තේ ඇමරිකාව වගේ යුරෝපීය රටවලත් ඉන්දියාව ජපානය වගේ ආසියාතික රටවලටත් සංචාරය කරලා ඒ රටවලට අපේ ලංකාවේ තරුණින්ව අරන් ගිහිල්ලා ඒ කර්මාන්ත ඒ තරුණින්ට උගන්වනවා. ඒ උගන්වලා ලංකාවේ පේෂ කර්මාන්තය, පිගං කර්මාන්තය, මල් කර්මාන්තය, සුවඳ විලවුන් කර්මාන්තය වගේ කර්මාන්ත රාශියක් ආරම්භ කරනවා. ඒ වගේම තමයි සෙනුර ලංකාවේ පෞරාණික පාරම්පරික උරුමයක් වන ගොවිකම
ලංකාවේ ක්‍රමයන්ට නොකර ඒක කරන්න කියනවා විදේශ රටවල තියෙන නව තාක්ෂණය යොදාගෙන. එතකොට තමයි ඒ තාක්ෂණය යොදාගෙන අපේ ලංකාව දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොනාෂාව දන්නවද? දවසක් ධර්මපාලතුමා ඇමරිකාවේ වොෂින්ටන් නුවර සංචාරය කරනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සංචාරය කරලා එතුමා දකින්නේ මීමැසි පොදියක් වගේ වැඩ කරන ගොවියන්. ඒ ගොවියන්ගේ පිටුපසින් ඉඳලා ගොවියන්ට ශක්තියක් වෙන්නේ මහාචාර්යවරු. ඒ මහාචාර්යවරු උපදෙස් දීම, පරීක්ෂා කිරීම, සැලසුම් කිරීම වගේ වැඩ කටයුතු රාශියක් කරනවා. ඉතින් ධර්මපාලතුමා එතනදි හිතා ගන්නවා ලංකාවේ මේ වගේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ කියලා. ඉතින් ධර්මපාලතුමා තව එකක් අපිට උගන්වන මොනාෂා. ඒ තමයි ඒ රටේ තියෙන දේවල් මේ රටට කොපි කරන්නේ නැතුව මේ රටට ආවේනික විදිහට මේ රටට ගැළපෙන විදිහට අපි කරන්න ඕනේ කියන එක. ඉතින් ඒ ආදර්ශ, ඒ මඟ පෙන්වීම අපේ මේ වර්තමාන අද සමාජයටත් යොදාගෙන අපේ මේ ලංකාව වැටලා තියෙන තත්ත්වෙන් අපිට ගොඩ එන්න පුළුවන්. එහෙම නේද මොනාෂා? ඔව් අනිවාර්යෙන්ම කාවින්ද. තව වැදගත් දෙයක් තියෙනවා හැබැයි. සංවර්ධිත රටක් හදන්න නම් ඒ රටේ ඉන්න මිනිස්සු අනිවාර්යෙන්ම වෙලාවට වැඩ කරන්න ඕනේ. වෙලාවට වැඩ කරේ නැත්නම් අදට වඩා හෙට දවස නරක දවසක් වෙන්න පුළුවන්. ඉතින් මේක ධර්මපාලතුමාගේ චින්තනය ඇතුලේ තිබ්බා. එතුමා කිව්වේ වෙලාවට වැඩ කරන්න. අදට වඩා හෙට දවස වෙනස් යයි සිතන්න. ඉතින් කාවින්ද හිතලා බලන්න අපි වෙලාවට වැඩ කරේ නැත්නම් කොහොමද අද දවසට වඩා හොඳ දවසක් අපේ ජීවිතේ හෙට උදා කරගන්නේ කියලා. ඉතින් ධර්මපාල චින්තනයට අනුව වෙලාවට වැඩ කරොත් අනිවාර්යෙන්ම ඔගලගේ දවස අදට වඩා හෙට හොඳ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙනුර දැන් ඉන්න අම්ලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද හොඳ දරුවෙක් අපි සමාජයට බිහි කරන්නේ? කොහොමද තමන්ගේ දරුවා එක්ක ආදරණීය සම්බන්ධයක් ගොඩනගා ගන්නේ කියලා. දැන් සමාජයේ ඉන්න අම්ලට ඒක ලොකු ප්‍රශ්නයක්. හැබැයි ධර්මපාලතුමායකට ලස්සන වැඩපිළිවෙලක් කියලා දුන්නා. වයස අවුරුදු 10 ඉඳන් වයස අවුරුදු 10 වෙනකන් දරුවන්ට තරවටු කරන්න ඕනේ. ඒ වගේම ඒ දරුවන්ව තරවටු කරලා හදන එක අනිවාර්යයෙන්ම වයස අවුරුදු 10 වෙනකන් කරන්න ඕනේ. ඒ වගේම තමයි වයස අවුරුදු 11 ඉඳන් 16 වෙනකන් තරවටු කිරීම සමග අවවාද කරන්න ඕනේ. ඉතින් මේ විදිහට අනිවාර්යයෙන්ම වයස අවුරුදු 10 වෙනකන් තමන්ගේ දරුවට කරන්න ඕනේ. වයස අවුරුදු 16න් පස්සේ මොකද කරන්න ඕනේ? දන්නවද කාවින්ද? වයස අවුරුදු 16න් පස්සේ අපි දරුවන්ව ආදරණීයව හදන්න ඕනේ. මිත්‍රශීලී වෙන්න ඕනේ. ඉතින් ධර්මපාල චින්තනයට අනුව මේ විදියට වැඩ කරොත් අනිවාර්යෙන්ම සමාජයට හොඳ දරුවෙක් බිහි කරන්න පුළුවන්. කාවින්ද? ඔව් මොනාෂා. ඉතින් ඒ ධර්මපාල චින්තනය එදාට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක එදත්, අදත්, හෙටත්, මතුවටත් අපිට ගන්න පුළුවන් ඉතා වටිනා චින්තනයක්. ඉතින් ධර්මපාලතුමා පියතරින් වෙන් වෙලා ගිහිල්ලා වසර 90කට අධික කාලයක් වුණත් තාමත් ඒ දැක්ම අපි අතරින් වෙන් වෙලා නැහැ. හේවා විතරණයෙන් වෙන අප සිත් තුළ නම් ඒක තාමත් තියෙනවා. අපි මේ වෑයම් කළේ අපි සිත් තුළ තියෙන ඒ දැක්ම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් වර්තමාන පරපුරවන ඔයාලත් වැඩිහිටි පරපුරවන අපිත් අපේ වැඩ කටයුතු වලට ධර්මපාල චින්තනය යොදා ගැනීමෙන් අපිට පුළුවන් මේ වැටලා ඉන්න ආගාදෙන් එළියට එන්න. ඉතින් නිසි බලධාරීන් ඒ ගැන හිතලා ධර්මපාල චින්තනය, ධර්මපාල දැක්ම මේ අපේ රටේ ගොඩනගන්න ගත්තොත් අනාගතයට ඊටම ලස්සන රටක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මොනාෂා. දැන් අපි කියවන ධර්මපාල චින්තනය ගැන. ධර්මපාල චින්තනය ප්‍රේක්ෂකයෝ ඇහුවානේ. ඉතින් ධර්මපාල චින්තනය ඔයාලට දැනුණා නම්, අපි කතා කරපුවා ඔයාලට දැනුණා නම්, ඔයාලට හිතනවා නම් තව මේ ගැන හොයන්න ඕනේ කියලා. ඉතින් මම ආරාධනා කරනවා දියුණු ජාතියක් බිහි කිරීමෙහිලා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ඉදිරිපත් කරන ලද ජාතික පනත මේ පොත කියවන්න කියලා. ඉතින් ඒ වගේම තමයි ධර්මපාලතුමා ගැන ගොඩක් දේවල් අපිට අන්තර්ජාලයෙන් පවා හොයාගන්න පුළුවන්. එහෙම නේද මොනාෂා? ඔව් අනිවාර්යෙන්ම. අපිට ධර්මපාලතුමා ගැන යම් කිසි දෙයක් දැනගන්න ඕනේ නම් අන්තර්ජාලයෙන් සොයා බලලත් ඔගලන්ට පුළුවන් දැනගන්න. ඉතින් ධර්මපාල චින්තනය ඔබට දැනුණා නම් ඔබට පුළුවන් හෙට ඉඳන් මේ ගැන හොයන්න. සෙනුර? ඔව්. අපි ධර්මපාලතුමා නැවත කියවමු. මෙම මාතෘකාව යටතේ සාකච්ඡාවෙන් වෑයම් කරේ ඔබට ධර්මපාල චින්තනය අදට ගලපගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් අපි හිතනවා දැන් ඉන්න වැඩිහිටි පරපුරත් අනාගත පරපුරත් හොඳ ආදර්ශයක් ගන්න ඇති කියලා. ඉතින්
අපි දැන් මේ සූදානම් වෙන්නේ හේවා විතරණයන්ගෙම තවත් එක් අංගයක් රස විඳීමටයි. එහෙනම් මේ තෙරුවන් නම දින උත්තම දේශය. සංකලන අපේ රූපවාහිනි පරම්පරාව දිවයිනේ ප්‍රථම වරට SD කාඩ් මගින් සාමාන්‍ය පෙළ විභාගයේ ජය ගන්නට ස්ටඩි බඩි අධ්‍යාපනික කට්ටලය අයිබුවන් දරුවනේ
3G, 4G, data, Wi-Fi हो किसी दु अंतरजाल पहासुकमक अवश्य नवे අපේ රටේ සාමාන්‍ය පෙළ දුවා දරුවන් වෙනුවෙන් ග්‍රීන් ටෙල් ආයතනය හඳුන්වා දෙන නවතම අධ්‍යාපනික අත්දැකීම තමයි මේ ස්ටඩි බඩි පැක් එක. මේ ස්ටඩි බඩි පැක් එකේ විශේෂත්වය තමයි මේ තුල අන්තර්ගත වෙනවා SD කාඩ් එකක්. 10 ශ්‍රේණියට වෙනමත් 11 ශ්‍රේණියට වෙනමත්. මේ SD කාඩ් එක තුල මෙන්න මේ විෂයල් තමයි අන්තර්ගත වෙන්නේ. ගණිතය, විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, ICT, ඉතිහාසය, ව්‍යවසායික අධ්‍යයනය, භූගෝල විද්‍යාව व्यापार अध्ययन गिनुम करणे मेहि अदुरु मडुल लेसिन क्रिया करणे अपे रटे रजे पासल वल गुरुवरुन वीडियो ताक्षणे हरह तमयि मे अध्यापनिक अध्यक्षीम अपि ओबट समीप करणे දිවයිනේ ප්‍රථම වරට SD කාඩ් මගින් සාමාන්‍ය පෙළ විභාගයේ ජය ගන්න ස්ටඩි බඩියේ අධ්‍යාපනික කටලය සංකලන අපේ රූපවාහිනී පරම්පරාව පරම්පරාවේ ටෙලිවිෂන් ආගමනය සංකලන අනගාරික ධර්මපාල තුමා විසින් නිර්මාණය කරපු ශ්‍රී සුමංගල හිමියන් විසින් විවෘත කෙරු බ්‍රහ්මචාරී වලසිංහ හරිචන්ද්‍ර මෙතිදු විදුහල්පති ධූරයේ හිබවෝ අභිමානවත් හේවා විතරණයට අද නායකත්වය ලබා දෙන්නේ මෙතුමා. ඉතින් අද අපේ සාකච්ඡාව සමග එක්වන්නේ රාජකීය හේවා විතරණ මහාවිද්‍යාලයේ වත්මන් ගරු විදුහල්පති නිලන්ත වන්නියාරච්චි මහතා. එසේනම් සාදරයෙන් පිළිගන්න හේවා විතරණ විද්‍යාලයේ විදුහල්පතිතුමාව. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් දේ. විදුහල්පතිතුමනි, අපි ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න කැමති හේවා විතරණ මහාවිද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබඳව. ඔදු දුව මේ දැන් ඇත්තටම අපි වත්මන් තත්ත්වය ගැන කතා කරද්දී අපිට අතීතය අමතක කරන්නම බෑ. කලින් සඳහන් කළා වගේ අභිමානවත් පුණ්‍ය භූමියක අපි මේ ඉන්නේ. විශේෂයෙන් මම සතුටු වෙනවා මේ විද්‍යාලයේ විදුහල්පති විදිහට කටයුතු කරන්න ලැබීම ගැන. ඒක මම සුවිශේෂී වශයෙන්ම මම මගේ ජීවිතේ ලැබපු වාග්යක් හැටියට මම සලකනවා. එතකොට මේ වන විට වසර 125ක කාලයක් සම්පූර්ණ වෙන මේ විද්‍යාලය අද යම් පසුබෑමකට මේ වෙනකොට ලක් වෙලා තියෙනවා අතීතයේ ඉඳන් විවිධ හේතු හැලැප්පීම් මැද්දේ. නමුත් මේ 125 සමරන මේ වසරේ අපි සුවිශේෂී වැඩසටහන් රාශියක් පෙළගස්වමින් තියෙනවා.
විශේෂයෙන්ම උරුමයෙන් පණ ලබා නවලවට දුවෙක් පුතෙක් කියන අපේ විශේෂ දැක්ම අනුව යමින් පාසලෙන් නික්මින දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්නට අපි නිරන්තරයෙන්ම කැප වෙලා ඉන්නවා. ඒ අනුව මේ වෙන විට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 600කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම 50ක වගේ ඇදුරු මඩුල්ලක් එක්කලා අපි තා වටිනා ගමනක් යනවා. මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම මේ දරුවන්ට හොඳ අනාගතයක් උදා කරලා දෙන්න. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම අපේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමන් තුමිය ආදරණීය ඇදුරු මඩුල්ල මේ සියලු දෙනාම එකතුව එකවන්ව අපි මේ දැක්මට දරුවන්ව ගෙන යාමට සුවිශේෂී වැඩසටහන් රාශියක් පාසල තුල ක්‍රියාත්මක වෙන බව විශේෂයෙන් මතක් කරන්නට පුළුවන්. ඒ වගේම අපි හැම විටම පාසලේ විනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරනවා. මොකද විනයෙන් තොර අධ්‍යාපනයක් ගැන අපිට කතා කරලා වැඩක් නැති නිසා හොඳ දරුවෝ ටිකක් හික්මුණු දරුවෝ ටිකක් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය, ඒ කියන්නේ අපේ අනගාරික ධර්මපාලතුමන්ගේ චින්තනයටම අනුව යමින් මේ පරම්පරාව හොඳ පිරිසක් විදිහට දායාද කරන්නට, රටට වැඩදායි පිරිසක් ඇති කරන්නට, ඒ වගේම අද මේ වෙන විට රට පත් වෙලා තියෙන තත්වයට යම් කිසි හෝ ආර්ථික වශයෙන්, ඒ වගේම සෑම අංශයකින්ම රටට හොඳ පුරවැසියන් කොටසක් දායක කරන්නට අපි කටයුතු කරනවා. ඔව් විදුහල්පතිතුමනි, අද අපි ජීවත් වන්නේ අර්බුදකාරී සමාජයක. දෙමව්පියන්ට වගේම දරුවන්ට අද ජීවිතයේත් බර දැනෙන පටන් අරන්. ඉතින් මේ තත්වය පාසලට බලපාන්නේ කොහොමද? ඔව්, ඇත්තටම පළමුකටම අපිට මේ පහුගිය කොරෝනා අවසංගතයත් එක්කලා විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ලොකු අර්බුදයක්, ඒක සමාජීය අර්බුදයක් දක්වා දැන් වර්ධනය වෙලා තියෙනවා. ඒ තත්ත්වය ගත්තාම මුළු රටටම සමස්තයක් විදිහට බලපාලා තියෙනවා. හැබැයි ඊට වඩා සුවිශේෂීව මේ ප්‍රදේශයේ නාගරික වශයෙන් අපේ දරුවන්ට මෙහි බලපෑම අර ගමේ ඉන්න දරුවන්ට වඩා වැඩි කියන කාරණාව අපි බොහොම පැහැදිලිව දකිනවා. එතකොට ඒක පාසල තුලට එද්දී අපිට තවත් බරපතල විදිහට දැනෙනවා මේ අර්බුදකාරී තත්ත්වය. විශේෂයෙන් දරුවන් අත ජංගම දුරකථන දරුවන් අතට පත් වුණා. ඒ හරහා දරුවන් සමාජ ජාලවලට වෙනදට වඩා වැඩි පිවිසීමක් සිදු වුණා. මෙන්න මේ දේවල් වලින් දරුවන් අධ්‍යාපනයේ මගහැරිලා මිදිලා වෙනත් වෙනත් කාරණාවලට වැඩි වශයෙන් යොමු වෙන තත්ත්වයක් අපිට දකින්නට තියෙනවා. ඉතින් නිරන්තරයෙන්ම අපි මෙවැනි වැඩසටහන් වලින් දරුවන්ව ඔවුන්ගේ කුසලතාවයන් මතු කරගෙන ඒ මඟට යන්නට අපි හැම විටම දිරිගන්වනවා. සෞන්දර්ය පැත්තෙන්, ක්‍රීඩාව පැත්තෙන් ඒ අභියෝග ජය ගන්නට ළමයින්ට නිරන්තරයෙන්ම උපදෙස් දෙනවා. ඉතින් දරුවොත් ඉතාම දක්ෂ විදිහට තමන්ගේ ලෝකය හදාගෙන ඉස්සරහට යන බව අපට පේනවා. තත්ත්වය අමාරුයි කියලා මේ ගමන නතර කරන්න බෑ. ඒ නිසා හැම විටම අපි ධෛර්යමත්ව දරුවන්ට යහමඟ කියා දෙනවා. ඔව්. අවසාන වශයෙන් අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ 2023 වර්ෂයට හේමා විතරේට වර්ෂ 125ක් සම්පූර්ණ වෙනවා. ඔව්. ඉතින් ඒ වෙනුවෙන් පාසලේ සූදානම් මොන වගේද? ඔව් දේ. පසුගිය විශේෂයෙන්ම මේ 125 වර්ෂය අපිට මේ ඉන්න සංදිස්ථානයක් කිව්වොත් නිවැරදි. මේ විද්‍යාලය අතීතයේ රාජගිරිය ප්‍රදේශයේ තිබුණු ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ තිබුණු ඉතාම සුවිශේෂී පාසලක්, ජනප්‍රිය පාසලක්. ඒ අතීත කාලයේ ගත්තාම පාපන්දු ක්‍රීඩාවෙන් මුළු ලංකාවේ, සමස්ත ලංකා වාර්තා තිබූ පාසලක්. ඒ තත්ත්වය නැවත ගෙනීම තමයි අපේ ප්‍රධානම බලාපොරොත්තුව. ඒ සඳහා මේ පාසලෙන් නික්ම ගිය රට වටේ ඉන්න මහාචාර්යවරු, විදුහල්පතිවරු ආදී මහ විද්වත් පිරිසක් ආදි ශිෂ්‍යෝ හැටියට රට වටේටම විසිරලා ඉන්නවා. ඔවුන් විදේශගතවත් ඉන්නවා. ඉතින් මේ පිරිස එකතු කර ගැනීම තමයි අපේ පළවෙනිම අවධානය අපි යොමු කළේ මේ 125 සංවත්සරයේදී. මොකද ඔවුන්ට මේ පාසල
ඉදිරියේදී තව සාර්ථකව ගෙන යන එහෙම නැත්නම් ඒ අතීතයේ අභිමානයෙන් නැවත මතු කරලා දෙන්න තැනක් බවට පත් කරලා දීමට අපි කටයුතු කළ යුතු නිසාවෙන් අන්නේ සියලු අරමුණු මුල් කරගෙන අපි පසුගිය පෙබරවාරි මාසයේ 26 වෙනිදා අභිමානවත් විදියට දවැන්ත පාගමනක් පැවැත්තුවා මේ රාජගිරිය පුරවර වටේ. එතකොට ඒකට අපේ ගුරුවරුන් ආදි ගුරුවරුන් ආදි විශාල පිරිසක් වටපිටාවේ ප්‍රජාව ආදි ශිෂ්‍යෝ ලොකු කැපකිරීමක් කරලා ඊළඟට ඉන් අනතුරුව මේ එළඹෙන මැයි 26 වෙනිදාට සමා වෙන 27 වෙනිදාට අපි තීරණය කරලා තියෙනවා ආදි ශිෂ්‍යයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පාසල් පද්ධතිය තුළ සිදු කරන බෑක් ටු ස්කූල් වගේ සුවිශේෂී වැඩසටහනක්. ඒ අරුණාම පාසලෙන් නික්ම ගිය ආදි ගුරුවරුන් සහ විශ්‍රාම ගිය ගුරුවරුන් සියලු දෙනාම කැටුව පාසලේ විශේෂ ගුරු උපහාර උත්සවයක් පැවැත්වීමටත්. ඒ වගේම නොවැම්බර් මාසේ වගේ වෙනකොට පාසලේ දරුවන්ට තමන්ගේ හැකියාවන් එළිදැක්වීමට තාලරංග අපේ වේදිකාව ඉදහසරවෙන් කරලෙන්නට මේ වගේ කටයුතු විශේෂයෙන්ම මතක් කළ යුතුයි සැප්තැම්බර් මාසේ අපිට ඉතාම සුවිශේෂී අපේ අනගාරික ධර්මපාලතුමන් ශ්‍රීමත ආනන්ගේ ගුණ සමර උත්සවය සෑම වසරකම අපි පාසල තුර සමරනවා. නමුත් මෙවර ඉතා සුවිශේෂීව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා 125 නමකට දහවල් දානයත් එක විශාල පෙරහැරකින් අපි මේ කටයුතු නිමා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සුවිශේෂී වැඩසටහන් කීපයක් මම සඳහන් කළේ ඒ ඇරුණාම පාසල තුල අපේ පාසල් ලිතට අදාළව දරුවන් වෙනුවෙන් මාධ්‍ය ඒකකයේ වැඩසටහන් ගණිත කඳවුරු පරිසර ඒකක මේ ආදී සියලුම කාරණාවන් පාසල තුල පවැත්වීමට 2023 වසරේ අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ හරහා ඒ සඳහා මම මේ අවස්ථාව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. අපේ ආචාර්ය මණ්ඩලය නියෝජ්‍ය විදුහල්පති තුමන්තුමියන් දෙපළ ප්‍රධානව ඉතා විශිෂ්ට කැපකිරීමක් එක්ක මේ සඳහා එකතු වෙනවා. ඒ වගේම ආදි ශිෂ්‍ය අපේ සංගමේ ලේකම්තුමන් භාණ්ඩාගාරික තුමන් ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් විදායක කමිටු සමාජිකයන් සියලු දෙනාත් එක්ක ආදිශිෂ සංගමේ ඉතා විශාල ගමනක් ඔවුන් ආරම්භ කරලා තියෙනවා ඒ අතීත උරුමය නැවත පාසල වෙනුවෙන් ලබා ගන්නට. ඉතින් ඒ සියලු දෙනාමත් ඒ වගේම අපි පාසල් ප්‍රජාව දෙමව්පියෝ මේ සියලු දෙනාමත් එකතු අපි ඉස්සරහට දැවැන්ත ගමනක් යන්නට අඩිය තියලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේක ඉතාම වටිනා පින්බිමක්. මේ පින්බිම තුල අපිට මේ ගමන සාර්ථකව යන්නට වාසනාව ශක්තිය ලැබී කියලා. එසේනම් විදුහල්පතිතුමනි වසරේ 125ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන හේවා විතරණේ අභිමානය තවත් සියවසක් ඉදිරියට ගෙන යන්නට අදට අවශ්‍ය නායකත්වයේ සැපීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවයි අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපේ සාකච්ඡාව සමග එක්වේ රාජගිරි හේවා විතරණ මහාවිද්‍යාලයේ වත්මන්ගරු විදුහල්පති නිරන්ත වන්නියාරච්චි මහතා. එතුමාට ආයුබෝවන් කියා සමුදෙන ගමන් අපි වැඩසටහන ආරම්භයේදීම කිව්වනේ හේවා විතරණේ කියන්නේම විශිෂ්ට දක්ෂතා හැකියාවලින් පිරිපුන් සහෝදර සහෝදරියන් සිටින පාසලක් වන බව. ඉතින් මේ අවස්ථාවත් හේවා විතරණේ තවත් දක්ෂයන් පිරිසකට ගුත්තිලකාවේ එන සුරංගන වෙනුමේ 900ක් දිව්‍යාංගනාවෝ බිමට බැස නර්තනයේ යෙදුණු ආකාරය ඔබට ගෙන එන්නට අපේ නර්තන කණ්ඩායම සූදානම්. ඉතින් මේ අවස්ථාව ඔවුන්ටයි. Thank you.
සුදුපට සලු හෙල සඳුනින් තුනු සංකලන අපේ රූපවාහිනී පරම්පරාව අපේ රටේ සාමාන්‍ය පෙළ දුව දරුවන් වෙනුවෙන් ග්‍රීන් ටෙල් ආයතනය හඳුන්වා දෙන නවතම අධ්‍යාපනික අත්දැකීම තමයි මේ ස්ටඩි බඩි පැක් එක. මේ ස්ටඩි බඩි පැක් එකේ විශේෂත්වය තමයි මේ තුල අන්තර්ගත වෙනවා SD කාඩ් එකක්. 10 ශ්‍රේණියට වෙනමත් 11 ශ්‍රේණියට වෙනමත්. මේ SD කාඩ් එක තුල මෙන්න මේ විෂයල් තමයි අන්තර්ගත වෙන්නේ. ගණිතය, විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, ICT, ඉතිහාසය, ව්‍යවසායකත්ව අධ්‍යයනය, භූගෝල විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය. මෙහි ඇදුරු මඩුල් ලෙසින් ක්‍රියා කරන්නේ අපේ රටේ රජයේ පාසල්වල ගුරුවරුන්. වීඩියෝ තාක්ෂණය හරහා තමයි මේ අධ්‍යාපනික අත්දැකීම අපි ඔබට සමීප කරන්නේ.
සංකලන අපේ රූපවාහිනී පරම්පරාව. ඉතින් අද වෙනස් වූ වැඩසටහන් කිහිපයකින් මේ වැඩසටහන අලංකාර කිරීමට එකතුණු අපි රාජකීය හේවා විතරණ මහාවිද්‍යාලයේ සිත්මිනි මාධ්‍ය එකකේ. අද අපේ ප්‍රධාන අරමුණ උනේ ධර්මපාල චින්තනය ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මම හිතනවා ඒ චින්තනෙන් බිඳක් හෝ ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න ඇති කියලා. ඉතින් රාජකීය හේවා විතරණයන් පුරා හෝරාව ඔබ වෙත ගෙන අපේ රූපවාහිනී පරම්පරාව සංකලන වැඩසටහනෙන් වෙනස් අත්දැකීමක් ඔබට ලබා දෙන්න ඇතැයි අපි හිතනවා. අද අපි ඔබට ගීත නර්තන කවි කතා සාකච්ඡා ආදී විවිධ අංග රැසක් අරගෙන ආවා. අපි විශ්වාස කරනවා ආනන්දෙන් ප්‍රඥාවට ඔබව ගෙන යන්න අපිට පුළුවන් වුණා කියලා. මොනාෂා? ඔව්. ඉතින් කාවින්ද අද අපිට ස්තුති කරන්න ලොකු පිරිසක් ඉන්නවා. මේ සූදානම් වෙන්නේ ඔවුන්ට ස්තුති කරන්නයි. සජීවී වැඩසටහනකට සහභාගී වෙලා අලුත් අත්දැකීමක් ලබා ගන්න රාජගිරිය හේවා විතරණයට ආරාධනා කර ලර්න් ටීවී ආයතනයට හා එහි කාර්ය මණ්ඩලයට හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මොකද කිව්වත් කාවින්ද ඒගොල්ලෝ නැත්තම් මේ වැඩසටහන අද අපිට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් නැවතත් ස්තුති ලර්න් ටීවී. ඒ වගේම මේ කාර්යයට අපිට සහයෝගය ලබා දුන් රාජගිරිය හේවා විතරණ මහාවිද්‍යාලයේ වත්මන් විදුහල්පති නිලන්ත වන්නියාරච්චි විදුහල්පතිතුමාටත් සහකාර විදුහල්පතිතුමාටත් විදුහල්පතිතුමියටත් ඒ වගේම මාධ්‍ය ඒකකයේ බාරව කටයුතු කරන ගීතහනි ගුරුමෑණියටත් කලාංශව බාරව කටයුතු කරන ඇලපාත ගුරුමෑණියන්ටත් දේශානි ගුරුමෑණියන්ටත් හර්ෂණී ගුරුමෑණියන්ටත් සුධර්මා ගුරුමෑණියන්ටත් ප්‍රියන්ති ගුරුමෑණියන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි කාවින්ද මේ වැඩසටහනේ වීරයන්ට අපි තාම ස්තුති කරේ නැහැ. දවස් ගණනක් නිින්දක් නැතුව තිරය පිටුපස ඉඳගෙන අපිට උදව් කරපු වීරයන්ටයි මේ ස්තුති කරන්න සූදානම් වෙන්නේ. රාජගිරිය හේවා විතරණ මහාවිද්‍යාලයේ සිත්මිනි මාධ්‍ය ඒකකයේ මගේ සහෝදර සහෝදරයන්ට හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි මොනාෂා මම කැමති මේකට තව දෙයක් එකතු කරන්න. අපේ පාසලේ හැම ගුරුවරයෙක්ටම හැම ගුරු මෑණියෙක්ටම සහ ගුරු පියවරයෙක්ටම අපිව මේ තැනට ගෙනාවට අපි අනිවාර්යෙන් ස්තුති කරන්න ඕනේ. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් කාවින්ද පුරා හෝරාවක් අපිත් එක්ක රැඳිලා ඉඳපු ප්‍රේක්ෂකයන්ට සමු දෙන්නයි මේ සූදානම් වෙන්නේ. සංකලන රාජගිරිය හේවා විතරණ මහාවිද්‍යාලයේ සමග සංකලන අපේ රූපවාහිනී පරම්පරාව.